එහෙනම් අපි ඉගෙන ගනිමු මේ තොන්ස හියොන් යොන්සා නන් න් ප්‍යොනිදා කියන ව්‍යාකරණ රටාව. එතකොට මේ ව්‍යාකරණය අපිට ක්‍රියාපදයන් එක්කත් නාම විශේෂණ පදයන් එක්කත් භාවිතා කරන්න පුළුවන්. එතකොට ඔයාලා මේක හොඳින් සවන් දෙන්න මුලින්. හරි. මෙහෙමයි වෙන්නේ මේක. මේ ව්‍යාකරණ රටාව ක්‍රියාපදයකට හරි එහෙම නැත්නම් නාම විශේෂණ පදයක අවසානයට තමයි එක් කරන්නේ. යම් කරුණක් කතා කිරීමට වඩා යම් තත්වයකට සමීප හෝ සමාන බව දැක්වීමට තමයි යොදාගන්නේ. අර මං කිව්වේ මේ ප්‍යොන් වලින් වෙන්නේ බරපැත්තයි. කියන්නේ ඒ බරවිච්ච පැත්ත. මොකද්ද යම් කරුණක් කතා කිරීමට වඩා යම් තත්වයකට සමීප බව නැත්තම් සමාන බව දක්වන්න තමයි යොදාගන්නේ. දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම සමුදිත සිනං ඉල්චික් ඉරෝ නනන් පියෝනියේ. එහෙම නැත්තම් ඔ උදේට අවදි වෙන කෙනෙක්. එතකොට ඒ එයා ඒකට තමයි නැඹුරු. ඒකට තමයි බර. එතකොට කසුන් සිනං ඇවිල්ලා නල්මදා හංගුගරල් කොම්බුහනන් පියෝනියේ. කසුන් සින කොයි වගේ කෙනෙක්? මේ කොරියන් භාෂාව හැමදාම පාඩම් කරන නැඹුරුයි. ලැබී. ඒකට තමයි බර. අන්න ඒකයි මේ කිව්වේ සමීප බව සමාන බව දක්වන්න තමයි යොදාග. මතක තියාගන්න. එතකොට මෙය ක්‍රියාපදයන් එක්ක භාවිතා කරන විට අපි පච්චින් භේදයකින් තොරව නන් පියොනිදා අගට එකතු කරන. හැබැයි නාම විශේෂණ පදයන් එකට එකතු කරද්දී අපි බලනවා පච්චින් භේදේ. ව්‍යංජන අවසානයක් තියෙනවා නම් න් ප්‍යොනිදා, ස්වර අවසානයක් තියෙනවා නම් නියන් ප්‍යොනිදා කියලා මතක තියාගන්න. එතකොට කොහොමද ක්‍රියාපදයන් එක්ක භාවිතා කරනවා නම් නන් ප්‍යොනිදා, හැබැයි නාම විශේෂණයන් එක්ක භාවිතා කරද්දී පච්චින් භේදේ බලනවා. පච්චිම එකක් තියෙනවා නම් න් පියොනිදා, ස්වර අවසානයක් තියෙනවා නම් නියන් පියොනිදා. හරි. දැන් අපි එකටම ගමු ක්‍රියාපදයන් එක්ක භාවිතා කරන විදිහ. මෙන්න පොදා බලනවා නන් පියොනිදා අගට එකතු කරන පච්චිම භේදේ බලන්නේ නැහැ කිව්වා. පොනන් පියොනිදා කියලා හදාගන්න. කොම්බු හදා පාඩම් කරනවා කොම්බුහනන් පියොනිදා. මන්දල්දා. එතකොට ලියල් පච්චිම කිවත් වෙනවා මේකෙත් මන්දනන් ප්‍යොනිදා. තත්තා ත අකුර ර වෙන්නේ නැහැ මේ ව්‍යාකරණය අනුව. තන්නන් ප්‍යොනිදා. මොක්තා මොංනන් ප්‍යොනිදා. ඉක්තා ඉන්නන් ප්‍යොනිදා. මේ ඇවිල්ලා ක්‍රියාපදයන් එක්ක පච්චිම භේදේ නැහැ. හැබැයි නාම විශේෂණයන් එක්ක ඔයාලා යොදා ගන්නවා නම් පච්චින් භේදය බලන. මේ බලන්නකෝ නාම විශේෂණ මූලය ල හෝ ස්වර අවසානයක් නම් නියන් ප්‍යොනිදා තමයි එකතු වෙන්නේ. කදා කියන නේද ලොකුයි කියන මේ පදේ ගමුකෝ. දා ඉවත් කරාට පස්සේ මොකද්ද අවසන් වෙන්නේ? අ වලින් නේද අවසන් වෙන්නේ. ස්වර අවසානයක්. ඒ නිසා අපි එකතු කරන්නේ නියන් ප්‍යොනිදා කියන කොටස. හැදෙනවා කන් පියොනිදා කියලා. හරි. එතකොට ව්‍යංජන අවසානයක් තියෙනවා නම් ල හැර න් පියොනිදා තමයි එකතු වෙන්නේ. මේ චක්ත නේද කුඩා කියන එක බලන්න උදායිවත් කරාට පස්සේ අල්කයන්ෙන් අවසන් වෙන්නේ චක් කියන තැන. න් පියොනිදා අපි එකතු කරොත් චගන් පියොනිදා කියලා අපිට හදාගන්න පුළුවන්. හරි. ඒ විදිහට අපි බලමු තවත් පද කීපයක් කරගෙන මුලින්ම නියන් ප්‍රයෝනිදා වචනේ කියන්නේ සොර අවසානකින් යන වචන ටිකක් ගමුකෝ. නප්පදා. හැදෙන්නේ එහෙනම් කොහමද? නප්පන් ප්‍රයෝනිදා. සදා. සන් ප්‍රයෝනිදා. හංජොක් හදා. හංජොක් හන් ප්‍රයෝනිදා. මොල්දා. මොන් ප්‍රයෝනිදා. කිල්දා. කින් ප්‍රයෝනිදා. අන්න එහෙමයි. ඔන්න දැන් බලමු ව්‍යංජන අවසානයක් තියෙන පද ටිකක් ගමුකෝ. චොත්තා චූන් ප්‍යොනිදා. මන්තා මානන් ප්‍යොනිදා. නොප්තා
නොබන් පියොනිදා නොල්තා නොල්බන් පියොනිදා තොප්තා තෝන් පියොනිදා අන්න එහෙමයි ගන්නේ. හරි. දැන් එහෙනම් මතකද ක්‍රියාපදයන් එක්ක භාවිතා කරද්දී නන් පියොනිදා, හැබැයි නාම විශේෂණන් එක්ක භාවිතා කරද්දී අපි බලනවා පච්චින් බේදේ. පච්චින් එකකින් අවසන් වෙනවා නම් න් පියොනිදා, සොරේකින් අවසන් වෙනවා නම් නියන් පියොනිදා. හරි. අපි එහෙනම් මේ වගුව සම්පූර්ණ කරලා බලමු. මොක්තා. එහෙනම් කොහොමද කසුන්සි එකතු වෙන්නේ මොන කොටසටද? මොක්නන් පොනිදා ඔව්. මොංනන් පියොනිදා. එතකොට මොක්නන් කියලා කියන්නේ අපි මොංනන් පියොනිදා කියලා තමයි කියන්නේ. එතකොට මේ අල්කායන්නත් න ශබ්දේ තමයි එන්නේ මොංනන් පියොනිදා. තත්ත සමුදිදසි. තන්නන් පොනිදා. තන්නන් පියොනිදා. පොදා පොනන් පියොනිදා. මසිදා එරන්දිකාසි. මැෂිනෙන් පොනිදා මසිනන් පියොනිදා. මන්දල්ද කසුන්සි. මන්දල්නන් පොනිදා ඕල ඉවත් වෙනවා කිව්වනේ. මන්දනන් පියොනිදා. චක්තා චගන් පියොනිදා. නොප්තා එරන්දිකාසි. නොපන් පොනිදා නොබන් පියොනිදා. මන්තා සමුදිතසි. මානන් පියොනිදා. මානන් පියොනිදා. මෙත්ත කසුන්සි. මෙපන් පොනිදා මෙවුන් පියොනිදා. ඇයි මෙත්ත කියන ප ඌ වෙනව නේද? මෙවෝයෝ කියද්දි සරල වර්තමාන කාලේ. මෙවුන් පියොනිදා. කක්කප්ත. කකවුන් පොනිදා කක්කා උන් පියොනිදා. සදා සනන් පියොනිදා. සන් පියොනිදා නේද? සනන් නෙමෙයි සන් පියොනිදා. මේ මොනවාද මොන වචනද මේවා? නාම විශේෂණ වචනනේ. පප්පදා පප්පන් පියොනිදා. කොංගං හදා කොන්ගන් හන් පොනිදා කොංගං හන් පියොනිදා. මොල්දා එරන්දිකාසි. මොන් පොනිදා මොන් පියොනිදා. හිම්දල්දා. ඉම්දන් පියොනිදා. හිම්දන් පියොනිදා. මොක්තා කනවා. දැන් වචන දැන් පාඩම් කරලා තින් කට්ටිය. මේ වචන ටික කියන්න බලන්න සමුදිතිසි මේ පේලි. මොක්ත කනවා, තෙත්ත සවන් දෙනවා, පොදා බලනවා, මසිදා බොනවා, මණ්ඩල්දා හදනවා. ජොයෝ. මේ පේලිය කියවන්න බලන්න එරන්දිකාසි. චක්තා මොකද චක්තා? කුඩා. නොප්තා. උසයි. නොක්ත උසයි මන්තා බහුලයි නෙත්තා සැරයි කකප්තා ළඟයි සමීපයි. කසුන්සි මේ පැත්තේ පේලේ කියන්. සදා මිලදී ගන්නවා නපදා පප්පදා. නපදා හරි බහුල බිසි. කොංගං හදා. කොන්ගන් හද සෞඛ්‍යමත් නිරෝගී. මුල්දා දුරයි. උරයි හිම්දල්දා.
අමාරුයි. කසුන් මේ පේලි කියන්න බෑ. පළවෙනි පේලි කසුන් සි. මොක්දා කනවා, දද්දා සවන් දෙනවා, පොදා බලනවා, මසිදා බොනවා, මන්දල්දා හමු වෙනවා. ඔක්කොම කියවන්න බෑ. ඊළඟ පේලියත් සද්දා මිටි, නොක්තා සයි, මන්තා ගොඩයි, මෙත්තා සැරයි, කකප්තා කාර්ය බහුලයි, සදා කකප්ත කියන ළඟයි 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 සමීපයි. සදා මිලදී ගන්නවා. ඒ සදා නෙවෙයි තියෙන ඔක සාදා ලාබයි. පප්පදා නොපදා පදා කාරී බහුලයි. කොන්ගන් හදා නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්නයි. මුල්දා දුරයි. හිම්දල්ද අමාරුයි. අර අර මේ නාම විශේෂණ ටියුට් එක පාඩම් ගන්න හොඳට මේ වචන 100. ඔය නිකන් ඉන්න 10 10 බලන්න කියවන්න එක එක වචනේ 100 වතාවක්. පොගියේසෝ අල්මජන් ගොසල් කොල්ලා තේහාරල් වන්සොන් හස්සේ. උදාහරණයේ මේ භාවිතා කරලා නිවැරදි එක සංවාද විදිහට වන්සොන් හස්සේ සම්පූර්ණ කරන්න. අමේ තියෙන මෙතන මේ ඉතුරු දැන් ඔයාලා තේරුම් ගන්න ඕනි නාම විශේෂණ මේ පදයි ක්‍රියාපදයි මොනවද කියලා දැන්. එතකොට එහෙම අපිට දැනුමක් ගන්න වෙන්නේ භාෂාවත් එක්ක හිටීම, ඒ කියන්නේ භාෂාවත් එක්ක ඔයාලා ගනුදෙනු කරාම තමයි. එහෙම නැත්නම් දැන් මට මෙහෙම කියා දෙන්න බෑ. කියන්නේ දැන් උදාහරණ අපි ගමු දැන් මෙතන ඕන දැන් කෙනෙක්ට තේරෙනවා කදා කියන්නේ මොන පදයක්ද කියලා. කදා කියන සමුදෙසි එතකොට මේ ක්‍රියාපදයක්ද නාම විශේෂණ පදයක්ද? නාම විශේෂණ පදයක්. නාම විශේෂණ පද. මොක්ත කියන්නේ කසුන්සි නාම විශේෂණයක්ද ක්‍රියාපදයක්ද? ක්‍රියාපදයක්. කකප්ත එරන්දිකාසි නාම විශේෂණ පද. නාම විශේෂණ පදයක්. පිස්සද සමුදිතසි පිස්සද නාම විශේෂණ පදයක්. හොඳයි. එහෙනම් ඔයාලා තේරුම් ගන්න තියෙනවා. අපි බලමු. මේ පද තමයි යොදා ගන්න ඕන. බලන්න පළවෙනි එක සම්පූර්ණ කරමු බං මේ සම්බුද්ධිතසි. චෝ කපේ කැපේ ඔත්තයෝ පොන්වේගී නන් චෝනන් දේ කගේ කග්‍යෝගී තරන් කගේ තල් බොදා කගේ තල් බොදා ක්‍රදා කුඩයි මොක්ක කනු කකක්ත කාරි බහුලයි පිස්සද යොන් හක්හද පිස්සද මිලාදිගයි කැපේ ඔත්තේ චෝ කැපේ එක කොහෙද යොන් හනන් කොහොමද කියන්න මේ උඩාර වචන වලින් මොකක්ද ගන්න? පිස්සද ගැන කාර්ය මිලාදිකයි දැන් ලියා කරන්න කකප්ත පිස්සද එතකොට නාම විශේෂණ පදයක් නියම එතකොට පිස්සද දායිගත් කරලා නන් නන් ප්‍යෝනීද පිස්සනි පිස්සනන් ප්‍යෝනීද
ඇයි පිස්සන්නන් කියලා දැම්මේවා? පිස්සන් නන් නෑ නන් නන් පියනිදා පිස්සන් පියොනියේයෝනේ. එතකොට දැන් අර මේ පියොනිදා කියන එක අපිට නේද අර හදාගන්න පුළුවන් අග ඊයේයෝ විදිහට නේද? පියොනිදා නේද හිදා කියන එකනේ. දැන් මෙතන මෙන්න මෙහෙමනේ ඔබ තියෙන්නේ. මං කිව්වේ කොරියන් බසින් මේ පියොන් කියලා කියන්නේ නිකම් පැත්ත. ඒ කියන්නේ බර විච්ච පැත්ත වගේ අර්ථයක් තමයි මතුවෙන්නේ. මෙතන ආයෙ තව එකක් තියෙන, මෙතන ඉදානේ තියෙන නේද? ඉදා වලින් හැදෙන ව්‍යාකරණ රටා මොනවද? මොනවද ව්‍යාකරණ ද රටා? ඔය පදයෙන් මුල් වෙලා හැදෙන එරන්තිකා සීට මතකද? ඈ මතක නැද්ද? ඊයේයෝ ආයේ ඊයේයෝ ආයේ ඉම්නිදා තමනවාද ඉම්නික්කා. මේ මේ පදයෙන් තමයි ඒක ඒ ව්‍යාකරණය ගොඩ නැගෙන. මේ ඉදා කියන එක වෙනවා කියන මේකත් ඇවිල්ලා එක ආකාරයේ ක්‍රියාපදයක්. පස්සේ තමයි මේක මේ ක්‍රියාපදයේ මෙන්න මේ දායිවත් කරලා මේකටත් එකතු වෙනවා. මේ ඒක කෙලින්ම මතක තියාගන්න ඊයේයෝ කියලා. ඒකයි පියෝනීයෝ. දැන් මෙතන හදිස්සියවත් මේ නියන් පච්චිම් එක නැත්තම් ඊයේයෝ තමයි එකතු වෙන්නේ. මේ ව්‍යාකරණ රටාවල තියෙනවා පියොන් කියන තැන. ඒ නිසා ඊයේයෝ තමයි නිතරම ඉතින් එකතු වෙන්නේ. පියෝනීයෝ කියලා. චෝ කගේ ඔත්තේයෝ. චෝ කගේ අර 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 දෙන්නෙක් ඉන්න අර ඈතින් තියෙන කඩයක් පෙන්නන අර මේ කැපේ එක ඔත්තේ කොහොමද? බොනිගිගෙන චෝන් දේ කගෝගි තරන් කගේ දෙල් පොදා පිස්සන් පියොනියේයෝ. බොනිගින ඒ කියන්නේ දැන් වාතාවරණයේ මේ පරිසරයේ අවට තත්වය හොඳ හින්දා, හොඳ නිසා කගයෝගි නේද? කගයොක් කියන අපිට වචනේ හම්බ වුණා කලින්. ඒ කියන්නේ වටිනාකම් මිල අඩුකම්. තරන් කගේ දල් පොදා වෙනත් කඩේකට වඩා පිස්සන් පියොණියේ මිල අධිකයි. ඒ මිල අධිකයි ඒ පැත්තට තමයි නැඹුරු එක. මිල අධිකයි වගේ පේන ඕන්න අපිට එහෙම ගන්න පුළුවන් නිකන් වගේ පේනවා කියන එක. මිල අධිකයි වගේ පේනවා ද ඊට වඩා හොඳයි. අර මිල අධික පැත්තට තමයි බර නැඹුරු ලැබි. ඒ කියන්නේ මේ අඩු පැත්තට නෙමේ නැඹුරුව තියෙන්නේ මිල වැඩි පැත්තට. අන්නේ ඒ වැඩි පැත්ත ගැන කතා කරන්න තමයි මේ ව්‍යාකරණේ භාවිතා කරන්නේ. ඒ කියන්නේ දැන් අඩු පැත්ත ගැන කතා කරන නම් ඒ පැත්ත කතා කරන. අන්න ඒ දේ කතා කරන තමයි මේක භාවිතා කරන්නේ. පියොනිදා. අපිට දැන් සිංහල අදහස ගන්න වෙන්නේ නිකන් මිල වැඩි කියන එක තමයි ගන්න වෙන්නේ. හැබැයි මතක තියාගන්න මේකේ මේ මේ වාක්‍යයේ විශේෂත්වය තමයි මෙන්න මේක. පිස්සන් පියොනියේය. ඇයි මෙතන මිල වැලියු එක වටිනාකම වැඩි නිසා තමයි මේ පැත්තට එතන දීලා තියෙන්නේ. ඒ ස්ථීර කරන් තහවුරු කරන එක. ආ දෙවෙනි එක බලන්න කසුන්සි. කුමලින්ගේ ආජු ජොන්හවා තරියෝයෝ නේ යොජම් අබුජි අබුජිනිම් අබුජිනිම් චොගම් පෙෝන් ජන් සේ ස්පෙන්ජන් ඒවසෝ ආජු යොන්ර කණන් පෙෝනියයෝ. නේ චරිස්ස පුමෝනිම්කේ චජු චොන්වාතරලය. පුමෝනිම්කේ පුමෝනිම් දෙමව්පියන් චජු නිතර චොන්වාතරලය කෝල් කරලනවද? ඒ කියන්නේ දැන් මේ තරිද අපි භාවිතා කරේ ඇයි? මෙතන පුමෝනිම් භාවිතා කරපු නිසා නේද? ඒකයි භාවිතා කරේ තරයෝ කියන එක. ඒ කියන්නේ චුදා කියන එක අති ගෞරවණීය පද තරිදා චොන්වාතරියෝය.
නේ ඔව් යොජම් අබෝනීමි අබෝනීම් කියලා කියන්නේ මෙතන මේ තාත්තටමයි. මේ දවස්වල තාත්තා චොගම් ටිකක් ප්‍යොංචන සෝසෝ අසනීප නිසා චජු නිතර යොල්ලක් කනන් ප්‍යොනියේයෝ යොල්ලක් හදා නේද? මේ අර අමතනව ආමන්ත්‍රණය කරනවා ආමන්ත්‍රණය කරන පැත්තට තමයි එයා නැඹුරු. එයා බර, එයා ලැදි. ඇයි? අසනීප නිසා තමයි. එතකොට මෙයා හැමදාම කරන්නේ ඒ නැඹුරුතාවය දක්වන දෙයට තමයි අර මෙන්න මේ ප්‍යොනිදා ව්‍යාකරණේ භාවිතා කරන්නේ. ඒ පැත්තට ලැදි, ඒ පැත්තට බරයි කියන්න තමයි මතුවෙන්නේ. ඒ කියන්නේ ආමන්ත්‍රණය කරනවා කියන එක තමයි අපිට ගන්න වෙන්නේ. හැබැයි මතක තියාගන්න අර ව්‍යාකරණේ භාවිතා කරද්දී මොන දෙයටද කියන එක යොදා ගන්න කියලා තේරුම් ගන්න ඕනේ ඒක. ආ බලන් තුන්වෙනි එක එරන්දිකාසි. සින්තු එසෝ චික්කජි මොරොයෝ අනියෝ කක්කවුන් පියොනියෝ බොසහන් පොයිනියොන් කායෝ. සෙන්තෝ ඒසෝ චිප්කාජි මොරෝයෝ. මේ සෙන්ටේ එක ඉඳලා ගෙදර දක්වා චිප්කාජි මොරෝයෝ දුරද අනියෝ නෑ කක්කාවුන් පියොනියයෝ. ළඟ ළඟ ළඟයි වගේ මේ ළඟ ළඟයි නේ. ඒක තමයි ගන්නනේ සිංහලෙන් ළඟයි. ඉතින් හැබැයි පියොනිද දැම්මොත් ඒ ළඟ බව ඒ ළඟට තියෙන දෙයට බරයි. ඒ කියන්නේ දුරට වඩා ළඟ තමයි යාට බර. ඒ සමීපයට නැඹුරු ලැබි. බොසහන් බොනිමියොන් කායෝ. එතකොට නේද බස් නම්බර් එකකින් යනවනම් යන්න යනවා. බස් නම්බර් එකකින් තමයි යාර යන්නේ. ආ හතරවෙනි එකක් බලමු සමුදිතිසි. අජිම් අන් මොගෝ වස්සයෝ නේ චොනන් අජිමල් කොේ අන් මොගන් කනෝ ක්‍රියපදයක් මොගන්නන් පියෝනි පියෝන් පියෝනි ඒයෝ. අච්චිම් අන් මොක්ක වස්සය. අච්චිම් උදේට අන් මොක්ක වසනේ. අන් දැම්මෝ නෙගටිව් කාල නෑ. කාල නැතුව ආවද අච්චිම් අන් මොක්ක වස්සයෝ උදේට කාල නැතුව ආවද නේ ඔව් චොනන් අච්චිමල් කොයේ අන් මොන්නන් පියොනියේයෝ නේද? කොයේ දැම්මොත් කිසිසේත්ම එමන් නැත්තං කාල නෑයා නේ ඔව් චොනන් මම අච්චිමල් කොයේ අන් අච්චිමේ කොයයන් මම කිසිසේත්ම මොන්නන් පියොනියේ කන්නේ නැති නේද? ඒ කියන්නේ කන්නේ නැති උදේට කිසිසේත්ම කන්නේ නැහැ. හැබැයි කන්නේ නැහැ කියන එක අර නිකන් කියනවට වඩා අන්මගෝයෝ කියනවට වඩා නන් පියොනියේ දැම්මොත් එයා ඒක කරනවා. ඒකට ලැබී එයා ඒකට බරයි. කන්නේ නැති කෙනෙක් අන්න ඒකයි. ඉතින් දැන් මේ දැන් අර එක වගේ ගොඩාක් ව්‍යාකරණ අපිට ඉස්සරහට හමු වෙයි ඒක අර්ථයෙන්ම යන. එතකොට අපි තේරුම් ගන්න ඕන අපිට පහසු ව්‍යාකරණයකින් කතා කරන්න. දැන් මේ ව්‍යාකරණේ අමාරුයි නම් අපි දන්න ව්‍යාකරණෙන් කතා කරන්න පුළුවන්. නන් පියොනිදා නේද? නන් පියොනිදා ගත්තට පස්සේ අර අර නිකන් මේ එක එක කොටසකට නිකන් කොටු වෙනවා වගේ නිකන් එක පැත්තකට බැරයි. ඒ කියන්නේ දැන් මෙතන මේ උදාහරණ වලින් වල පේනවා නේද? ඒ කියන්නේ නිකන් එක පැත්තක් තියෙනවා තව එක කාරණා අනිත් පැත්තේ තියෙන තව එක කාරණා. එතකොට ඒ කාරණාව වැඩියෙන් කාරණාවට තමයි අර නන් පියොනිදා ව්‍යාකරණ එකතු කරන්නේ. බලනකො මේ අවසාන එකත් කසුන් සී කියවලා බලමු. උයන් සී කජොක්දරන් පොදු කිගා කෝයෝ චොනන් කිකා කන් කන් පොයේයෝ තරන් කජොක්දරන් කිගා චොම් චගෝයෝ.
හුවන්සී කජොක්දරන් මෝදු කිගාකෝය. හුවන්සීගේ මේ කජොක්දල් පවුලය අය පවුල ඔක්කොම මෝදු ඔක්කොම කිගාකෝය උසින් වැඩිද. ජොනන් කිගාකන් පයෝජිම. දැන් මං එක කිවේ මේ ව්‍යාකරණ රටා විවිධාකාරයෙන් අර තව ව්‍යාකරණ එකතු වෙලා තියෙන්න පුළුවන්. දැන් නකන් පියොනිදා කොටස එකතුත් වෙලා පස්සේ ආන්න තවත් ව්‍යාකරණ එකතු වෙන්න පුළුවන්. දැන් එහෙම කොටසුත් ඔයාලා මේ ව්‍යාකරණ වලින් තව ඉස්සරහට යනවනම් එහෙම හම්බ වෙන්නත් පුළුවන්. හැබැයි අපි ව්‍යාකරණය මේ ලියන්නවත් එහෙම නැත්නම් මේ හිස්තැන් සම්පූර්ණ කරන්නත් දෙන්නේ නැහැ විභාගෙට. තේරුම් ගන්න තමයි ඕනි ව්‍යාකරණය. චොනන් කිගාකන් පියෝජිමන්. මේ මම උසයි නමුත් තරන් කජොක්දරන් කිගාචොම් චගායි. වෙනත් පවුලය උසාට චොම් ටිකක් අඩුයි. ඒ කියන්නේ අනික් පවුල් සාමාජිකට වෙන ටිකක් මොකද්ද මිටි අඩුයි කියලා තමයි කියන්නේ.